ඓතිහාසික මහනුවර නගරයේ වැඩ සිටින ශ්‍රී දළදා වහන්සේ කාගේත් ගෞරවාදරයට පත්වන්න. මේ දළදා උරුමය අපිට දායාද කරන්නේ හේමමාලා සහ දන්ත කුමරුන් බව නොදන්නා කෙනෙක් නැහැ. බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ කේමනම් රහතන් වහන්සේ විසින් දන්තපුරේ බ්‍රහ්මදත්ත රජතුමන්ට බුදුන් වහන්සේගේ අකු ධාතුව බාර කර බව පාලි අට කතාවල සඳහන් වෙනවා. ඉතින් කාලයක් ගත වෙන විට බ්‍රහ්මදත්ත රජතුමා මෙම දළදා වහන්සේ සුභසීවනම් රජතුමාට බාර කරනවා. සුභසීව රජතුමා ඉතාමත් ගරු බොහොමන් නැතිව දළදා වහන්සේ ආරක්ෂා කර ගන්නවා. දළදා වහන්සේගේ මතු ආරක්ෂාව උදෙසා සුභසීව රජතුමාගේ බෑණිනුවන් වන දන්ත කුමරුන්ට හේමමාලා දියණියටත් මෙම දළදා වහන්සේව බාර දෙනවා. තමන් යුද්ධයට ගොස් ඉන් පරාජයට පත් වුවහොත් දළදා වහන්සේව ආරක්ෂා කර ගනිමින් මහසෙන් රජුගේ තඹ පන්නයට රැගෙන යන ලෙස ඔවුන්ට අවවාද අනුශාසනා ලබා දෙනවා. සැබවින්ම සුභසීව රජතුමා යුද්ධෙන් පරාජයට පත් වෙනවා. මේ බව දැනගන්න හේමමාලා සහ දන්ත කුමරුන් ශ්‍රී දළදා වහන්සේව හේමමාලාවන්ගේ හිසකිස් මත සංගවාගෙන ඉත ආරක්ෂා සහිතව ක්‍රිස්තු වර්ෂ 310 දී පමණ ශ්‍රී ලංකාවට රැගෙන එනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත්ව සිටින්නේ කීර්තිශ්‍රී මේඝවර්ණ රජතුමා. බමුණෙකුගෙන් මාර්ගය අහගෙන අහගෙන පැමිණෙන හේමමාලා සහ දන්ත කුමරුන් මේඝවර්ණ විහාරයේ වර්තමානයේ ඉසුරුමුණිය නම් විහාරයේ මේ දළදා වහන්සේව තැන්පත් කරනවා. ඉතින් මේ විදිහට බොහෝ දුක් ගැහැට මැද සුරක්ෂිතව රැකගෙන ආපු දළදා වහන්සේ මේ වන විට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඉතාමත් ගරු බොහොමන් සහිතව තැන්පත් කරලා තියෙනවා. ඉතින් මේ දළදා වහන්සේ පිළිබඳව කෙටි පණිවිඩ ටිකක් තමයි මම ඔයාලට ගෙනාවේ. දළදා වහන්සේව ඉතා සුරක්ෂිතව ගෞරවයෙන් ශ්‍රී ලංකාවට රැගෙන ආපු හේමමාලා සහ දන්ත කුමරුන්ව චිත්‍රණය කළ නිර්මාණය පිළිබඳ අපි දැන් විමර්ශනයක් කරමු. කීර්තිශ්‍රී මේඝවර්ණ රජ සමයේදී කලිගුරට සුභසීව නම් රජතුමා විසින් ශ්‍රී දළදා වහන්සේගේ මතු ආරක්ෂාව පතා හේමමාලා සහ දන්ත කුමරුන් අතර ශ්‍රී ලංකාවට දළදා වහන්සේව වැඩම කරන අවස්ථාව මේ චිත්‍රයෙන් නිරූපණය වෙනවා. මේ හේමමාලා දන්ත කුමරු පිළිබඳ මුල් සිතුවම කැලණි විහාරයේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියා වන සෝලියස් මෙන්ඩිස් මැතිතුමන් විසින් හේමමාලා සහ දන්ත කුමරුන්ව ඉතා අලංකාරව චිත්‍රණය කරනවා. මෙහි මුල් කෘතිය කැලණි නව විහාරයේ මේ වන විට ප්‍රදර්ශනය වෙනවා. මෙම නිර්මාණය සෝලියස් මෙන්ඩිස් මහතාගේ මුල් කෘතියට කිසිදු හානියක් නොවන අයිරින් මා විසින් නිර්මාණය කරන ලද හේමමාලා දන්ත කුමරු නම් චිත්‍රය. මේ හේමමාලා දන්ත කුමරු චිත්‍රය නිර්මාණය වීම සඳහා ආභාෂය ලබාගෙන ඇත්තේ ඉන්දියාවේ අජන්තා, එල්ලෝරා බාග් වැනි ස්ථානවල පිහිටි නිර්මාණයන් වගේම ශ්‍රී ලංකාවේ සීගිරිය, තිවංක පිළිගේ යන ස්ථානවල තියෙන ඉපැරණි නිර්මාණයක්. මේ සෝලියස් මෙන්ඩිස් මහත්මා කැලණි විහාරයේ චිත්‍රණය කරන බිතුසිතුවම් තුළින් විහාර බිතුසිතුවම් කලාව නව මඟකට රැගෙන යන්න පුරෝගාමී වුණ ශිල්පියෙක් හැටියට විචාරකයන් අතර පැසසුමට ලක් වෙනවා.
ඉතින් මෙම නිර්මාණය විශාල අවකාශයක් මත ලාලිත්‍යමය ස්වරූපයකින් චිත්‍රණය වෙනවා. ඓතිහාසික බිත්සිතුවම්වල දක්නට ලැබෙන සංගත වර්ණමාලාවක් මේ චිත්‍රය සඳහා භාවිතා කරලා තියෙනවා. හේමමාලාවන් සහ දන්ත කුමරුන්ගේ රිද්මයානුකූල හා ප්‍රකාශන ගුණයෙන් යුත් මෙම රූප දිත්‍ය සියුම් රේඛාකරණයෙන් පරිපූර්ණත්වයට පත් වෙනවා. අඳුරු තුලින් ආලෝකය වඩා ත්‍රිවිධ ලෙස ස්මතු කෙරෙන කේරස්කියුරෝ කියන සංකල්පය මෙම චිත්‍රය තුලින් විද්‍යමාන වෙනවා. හේමමාලා සහ දන්ත කුමරුන් දලදා වහන්සේ රැගෙන ඉදිරියට ගමන් කරන චිත්‍රයේ පසු බිම ඉතාමත් අලංකාර සහ විචිත්‍රව නිර්මාණය කෙරෙනවා. ඉතින් ඓතිහාසික වශයෙන් වටිනාකමක් උසුලන සුවිශේෂී වටිනාකමක් උසුලන මෙම නිර්මාණය ඓතිහාසික සිද්ධස්ථානවල ඒ වගේම විවිධ රැකියාවස්ථාන පැවැත්වෙන ස්ථානවල සහ ව්‍යාපාරික ස්ථානවල ප්‍රදර්ශනය කිරීමට කදිම වූ නිර්මාණයක්. ඒ වගේම නිවසක ප්‍රදර්ශනය කිරීමටත් ඉතාමත් අලංකාර සහ අධ්‍යාත්මික ගුණයන් යුතු නිර්මාණයක් වෙනවා. ඒ වගේම මෙම කෘතිය තුළින් මෙම නිර්මාණය තුළින් ඕනෑම තැනකට වාසනාව සෞභාග්‍ය ශස්ත්‍රීකත්වය සහ අධ්‍යාත්මික ගුණ සමුදායන් ස්මතු වෙන ගුප්ත හැකියාවක් මෙම නිර්මාණය සතු වෙනවා. මෙම නිර්මාණය ලෝකවාසී සියලුම දෙනාගේ ගෞරවාදරයට පත්වන ඉතාමත් විචිත්‍ර වූ අගනා සිතුවමක් ලෙස ලොව ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. මා විසින් මේ චිත්‍රය නිර්මාණය කරන්නේ කැන්වස් රිද්දක් මත ඔයිල් පේන්ට් මාධ්‍යයෙන්. චිත්‍රයට කිසිදු හානියක් නොවන අයුරින් මෙම චිත්‍රය සඳහා වර්ණ ගැන්වීම් සිදු කරලා තියෙනවා. ඒ වගේම චිත්‍රයේ මතු ආරක්ෂාව උදෙසා වාර්නිෂ් නැමැති ආලේපය චිත්‍රයේ මතුපිට ගන්නලා තියෙනවා. වසර ගණනාවක් ඉදිරියට මෙම චිත්‍රය තුළ ඇති වර්ණවලට කිසිදු හානියක් නොවන අයුරින් වසර ගණනාවක් ඉදිරියට මෙම චිත්‍රය රැගෙන යන්න පුළුවන්. ඉතින් මෙම නිර්මාණය පිළිබඳ ඓතිහාසික වටිනාකමක් සහ මේ තුළ දක්නට ලැබෙන නිර්මාණශීලී ගති ලක්ෂණ වගේම චිත්‍රය තුළ ඌ වටිනාකම පිළිබඳ මම කෙටි අදහස් ටිකක් ඔයාලා හමුවට ඉදිරිපත් කරා. වටිනා නිර්මාණයක් වන මේ හේමමාලා දන්ත කුමරු පිළිබඳ විස්තර ඔයාලට සපයනකොට මාතින් කිසියම් වැරදි දෙයක් කියුණා නම් ඒ වගේම චිත්‍රයට හානියක් වෙන විදිහට කිසිදු අත්තරදීමක් සිදුවා නම් මම ඒ ගැන සියලු දෙනාගෙන්ම සමාව වචනය කරනවා. ඉතින් අපහා සම්බන්ධ වූ ඔයාලා සියලු දෙනාටම සතුට සාමය රැකවරණය සෞභාග්‍ය සපිරි සුභම සුභ ඉදිරි අනාගතයක් වෙන්න කියලා විශ් කරනවා. ස්තුතියි.